නිල්වන් මුහුදු තීරේ මිලියන ගානක් වියුස්කේ හෙක්ට නිසා නිමි මම නිසා. ශනිට මල පණ අපි ඔබ දන්නා දෙස වනට මතකයක් එක්කළ දැස් පින වූ මෑද කාලේ සුන්දර ගීතයක් තමයි නිල්වන් මුහුදු තීරයේ ගල්මල් පිපුුණු යාය ගීතය මේ ගීතය පරණ ගීතයක් වුණාට අපිට ඒක ඇහෙන්නේ අලුත්ම ගීතයක් විදිහයටයි. ඉතින් මේ නිසා තමයි හැක්්ට කියන සැක්සෆෝන් වාද කියයක් කරලියට එන්නේ ඔහගේ මියුරු නිතර නොවැසෙන ඒ හඬ වගේම ඔහුගේ වයසත් එක්ක ලැබුණු සොඳුරුව ඒ කා සම් පෙනුම ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අදදකීමක් වූවා. නමුත් මෙහි ගීතරූප රචනාවේ දර්ශන තලවල වැඩි ඉඩකඩක් ලබාගන්නේ අපේ රටේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේ රංගන්න ශිල්පිනියක් වන සරාගී පෙනුමක් තියෙන සුන්දර රුඇත්තියක් වන ටීනාශනීලුයි. ඇ ජනපපී වන්නේ ඇගේ සරාගී ස්වරූපය නිසාමයි. දිනක් යම් කිසි රුපවායනි වැඩසරහනකට සහභාගී වෙන ඇගේ පියවරු පෙන්වමින් නර්ථනය යදෙනවා. ඉතින් මේ පුවත එකල අන් ජාලිය කලඹර පුවතක් වෙනවා. ඉතින් එසේ ජනප්‍රිය වෙන්න පටන් ගන්න ටීනා ශනෙල්ගේ ෆෙස්බුක් පේජ් එකේ මේ වෙනකොට ලක්ෂ හතරකට ආසන්න ෆලෝවස්ලා පිරිසක් ඉන්නවා. ඒ වගේම ඇගේ ඉන්ස්ටග්‍රෑම් හි ලක්ෂ පහකට කිට්ට වෙන්න ෆලෝවස්ලා ඉන්නවා. කෙසේ හෝ ලක්ෂ දාහෙකට කිට්ට වෙන ප්‍රේක්ෂක ආදරයක්ත් එැක්ක තම ජීවිතය සුන්දරට ගලාගෙනයා නම කියල තමයි ටීන ශනෙල් කියලා තිබ්බේ. ඉතින් ටීන කියන විදිහට නිල්වන් මුහදු තීරේගීතේයට ඇ මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් කිල්ලුමක් ලැබුණේ ඒයට පෙනනිිසිටිය නිසාලු නමුදදු හෙක්ට ඩයිස් මඇත කාලීනව ලබාදුන් කිසිම සම්මක සාකච්ඡාවකට ඇ ගැන කිසිම සටහනක් කරන. නොමැතිවීම ගැන ඇයට කලකිරීමක් මෙම දුකක්ද ඇතිවී ඇති බවයි ඇ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ වගේම ඇ හැක්ටගි නිල්ලීමක් එන්නවා. ඒ තමයි පුළුවන්නං. මං ඉන්න එක නැතුව ඔයාගේ වියුස් ගිය වෙන එක සිින්දුවක් තියෙනවනම් පෙන්නන්න කියයි. ඉතින් මෙහෙම කියන ටීනා සරාගේ නිරූපණ ශිල්පිනියක් මෙන්මද දක්ෂ නර්ථන ශිල්පිනියයක්ද වෙනවා ඉති ෑයට බොහෝ යොවුන් තරුණා නැලුම් කරනවා ඇ අඩ නිරුවත් පෙනී සිට නිසා තමාමය වැඩි ප්‍රේක්ෂක වියුස් ගන්නකට හිමිකම් කීවේ කියා වැඩිදුරටත් තෑ පවසනවා. මින් පසු හෙක්්ටගේ නිර්මාණයන් වලට තමා කිසි දිනක සහභාගේ නොවන බව ඇ වැඩිදුර ත් පවසනාතර ඇ එසේ කියන්නේ ඔහගේ නෑහැට किසිදු ඇගේීමක් නොලැබුණුහෙයින් බවයි අපිට වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ උපුට ගැනීම අන්තර්ජलेෙන්